ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත ගෑස් මිල අහස උසට නැගී ඉතිහාසයේ ඉහළම ගෑස් මිල වැඩිවීම ප්‍රතිශතය 84% ඉක්මවයි පිටි සහ සිමෙන්ති මිලත් ඉහළට කිරිතෙ රයිස් බත් පැකට් රුපියල් 10කින් ඉහළ දමයි පාන් ගෙඩියත් රුපියල් 5කින් නංවයි පාලකීන්ට ජනතාවගෙන් දරුණු චෝදනා ඉන්ධන මිලත් වැඩි කරන්න තෙල් සංස්ථාව ඉල්ලයි අපි පුළුවන් තරම් දරාගෙන ඉන්නවා ඕනවට වඩා බර උස්සන්න ගියොත් කොන්ද කැඩෙන්න පුළුවන් බලශක්ති ඇමති උදය කියයි රට පාලනය කරන්න බැරි නම් පුළුවන් කෙනෙක්ට දීලා ගෙදර යන්න සජිත් පවසයි බහන්න මිල වැඩිවීමට අපිත් කැමති නෑ ඒත් කරන්න දෙයක් නෑ පොදු ජන පෙරමුණු ලේකම් මන්ත්‍රී සාගර කියයි ආණ්ඩුව දැන් පඹයගේ ගානට වැටිලා ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා අගමැති සහ වර්ජනය නොකරන ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් අද කැබිනට් රැස්වීමේදී විසඳුමක් ලැබේ කියලා විශ්වාස කරනවා වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති විශ්වාසය පළ කරයි පොහොර හිඟේට අද ප්‍රදේශ රැසක ගොවි ජනතාව විරෝධතාවේ කොවිඩ් වසංගතය හමුවේ වයස අවුරුදු 18ට වඩා අඩු දරුවන් සහ ළමයින් 71ක් මියයයි ඩෙල්ටා ප්‍රභේදයේ යලිත් රට තුල මතුවිය හැකි නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි සරසවි සිසුන්ටත් එන්නත් කරණේ ආරම්භයි දැන් දේශීය පුවත් පාලනයෙන් ගිලිහුණු බහණ්ඩ මිල ජනතාවට දැඩි පීඩාවක් එල්ල කරමින් තිබෙනවා ගෑස් තිරිගු පිටි මිල සහ සිමෙන්ති මිල ඉතා විශාල ප්‍රතිශතයකින් මේ වන විට ව්‍යාපාරිකයින් විසින් ඉහළ දමා අවසන් ගෑස් මිල ඉතිහාසයේ ඉහළම වැඩිවීම මෙවර වාර්තා කර තිබෙනවා ඉන් නොනොවිතින ඉහළ යන බහණ්ඩ මිල සිමෙන්ති සඳහා බලපෑම් එල්ල කළේ රුපියල් 93කින් මිල ඉහළ දැම්මෙන් අසරණ මිනිසුන් වේලක් දෙකක් සරි කර ගැනීමට රොටියක් පුච්චා ගන්නා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දැමීමටයි රජය ලබා දුන් අවසරයෙන් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇත්තේ ආණ්ඩුව තමන්ට ඕන මුදල් හොයාගන්න සල්ලි අච්චු ගහනවා දවල් රෑ නැතුව ආණ්ඩුව තමන්ගේ වැඩේ කරගන්න සල්ලි අච්චු ගැහුවට මිනිස්සු මොකද කරන්නේ මෙච්චර අමාරු කාලෙක මිනිස්සු මෙරි මෙරි ජීවත් වෙනකොට බොහොම අමාරුවෙන් පණ ගැට ගහගනිද්දිත් ඉතිහාසයේ වැඩිම ප්‍රතිශත වලින් බහණ්ඩ මිල වැඩි කරනවා දියවන්නාව තරණය කරපු අය වීදුරු කළු කරපු වාහනවල යන ලොකු මහත්තුරු මන්දිරවල වලව්වල ඒසි කාමරවල අපාර්ට්මන්ට් වල සුඛෝපභෝගී ජීවිත ගත කරන රටේ තීන්දුව తీරන ගන්න උන්නහෙලට තේරෙන්නේ නැහැ තමයි මෙහෙම බඩු මිල වැඩි වුණාම අහිංසක මහජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියලා රටේ මිනිස්සුන්ට කන්න තියා උලා කන්නවත් බැරි වෙන විදිහට ව්‍යාපාරික ප්‍රජාවට මිල తీරණය කරන්න ඉඩ දීලා රටේ මිනිස්සු Tamanගේ ඡන්දෙන් බලයට පත් කරපු අය සැපසේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ආණ්ඩුව ලබා දුන්නු අවසරය නිසා ඊයේ රාත්‍රියේ ඉඳලා මේ දක්වා පැය කිහිපයක් තුල වැඩි වූ බහණ්ඩ තමයි මේ රජයේම සමාගමක් වන ලිට්‍රෝ සමාගම ඉතිහාසයේ ප්‍රථම වරට ගෑස් මිලේ විශාල වැඩි කිරීමක් සිදු කළා. ඉතින් රජය Tamanගේම ආයතනයක් හරහා රටේ මිනිස්සුන්ට මෙහෙම කරද්දී පෞද්ගලික අංශය මොනව නොකර ඉඳීද? ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින් වැඩි කළා. ඒ අනුවයේ රුපියල් 2750ක් දක්වා ඉහළ ගියා. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වැඩි වී තිබෙනවා 84%ක් වැනි ඉහළ ප්‍රතිශතයකට කිලෝග්‍රෑම් 5 රුපියල් 598ක්ව පැවති අතර රුපියල් 503කින් ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමුව අතර එය රුපියල් 1101ක් දක්වා ඉහළ ගියා කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයකුත් 84%කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා කිලෝග්‍රෑම් 2.5 රුපියල් 289කට පැවති අතර රුපියල් 231කින් එය වැඩි කිරීමත් සමග රුපියල් 520 දක්වා ඉහළ ගියා. මේ අනුව කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලක් 80%කට ආසන්න මුදලකින් ඉහළ ගොස් තිබෙනවා. හැබැයි මේ මිල ගණන් වැඩි කරලා පැය කිහිපයක් තුල යලිත් සුළු මුදලක් අඩු කරන්න ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ඔවුන්ගේ රාත්‍රියේ වැඩි කළා රුපියල් 1257ක් ලෙස එය රුපියල් 75කින් අඩු කර තිබෙනවා. කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ඊයේ රාත්‍රියේ රුපියල් 503කින් වැඩි වූ අතර එය රුපියල් 30කින් අඩු කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් රුපියල් 231කින් වැඩි කළ අතර අද දහවල් වන විට එය රුපියල් 14කින් අඩු කර තිබෙනවා.
ලාෆ් ගෑස් සමාගම 200 මිල ගණන් වැඩි කළා. 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් වැඩි කළ අතර එය රුපියල් 2840ක් දක්වා ඉහළ ගියා. ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් 153කින් ඉහළ ගොස් තිබෙනවා. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 393කින් වැඩි කිරීමට ලාෆ් ගෑස් සමාගම කටයුතු කළ අතර එහි 9 මිල රුපියල් 1136ක් දක්වා ඉහළ ගියා. කිලෝග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක් ඉහළ ගොස් ඇත්තේ 152 ඉක්ම වූ ප්‍රතිශතයකින්. අමතක කරන්න බෑ ලාෆ් ගෑස් සමාගම අගෝස්තු මාසයේ ඒ කියන්නේ මීට මාස දෙකකට පමණ පෙර සිය ගෑස් මිල වැඩි කරා. ඒ කියන්නේ මාස දෙකක් තුල ලාෆ් ගෑස් සමාගම රුපියල් 1347කින් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වැඩි කර ඇති අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් මාස දෙකක් ඇතුළත රුපියල් 538කින් වැඩි කර තිබෙනවා. ඇතම් විට අපේ රටේ මේ සම්බන්ධයෙන් සුව බලන අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට ඒවා අමතක ඇති. මේ මිල වැඩි කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවක් වුණේ පසුගිය වසර එකහමාර තුර ලෝක වෙළඳපොලේ එල්පී ගෑස් වල මිල ඉතාමත්ම අසාමාන්‍ය විදියට වැඩි වුණා. ඊට අමතරව රුපියල් අව ප්‍රමාණය වීම ආදී කාරණා කොවිඩ් අර්බුදයේ හමුවේ ලෝකයේ මේ ප්‍රවාහන කටයුතු වල ඇති වූ අර්බුදත් හේතු කරගෙන ඒ පිරිවැය වැඩි වුණා. දැන් මේ තත්ත්වයක් යටතේ ගෑස් සමාගම් විශාල අලාභ ලබන තත්ත්වයට පත් වුණා. මෙහිදී රජය ඇතරම මේ මිල පාලනය පසුගිය සතියේ අයින් කරා. ඒ අනුව මේ වෙළඳ පොළ ප්‍රවාහයන්ට අනුව මිල තීරණය වීමේ අවකාශය ලැබලා දුන්නා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ ගෑස් මිල අපි වෙනස් කරේ. මින් ඉදිරියට ගෑස් මිල වෙනස් වීම ඉහළ යාම හෝ පහළ යාම මේ ලෝක වෙළඳ පොලේ ගෑස් මිල වෙනස් වීම අනුව සිද්ධ වෙනවා. සීත ඍතු අවසානය සමග ජනවාරි පෙබරවාරි මාස වෙනකොට මේ මිල අඩු කිරීමේ හැකියාවක් අපිට ලැබෙයි. ඇස්මිල කලමනාකරණය කරමින් පාරිභෝගිකයන්ට ගෑස් ලබා දීම තමයි රජයක් කළ යුත්තේ. සේ කිරීමට තමයි රජයක් තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි කියනවා ගෑස් සැදීම පිටිපස මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. රුපියල් 300කින් මිල වැඩි කරා නම් අද පාරිභෝගිකයට සහනයක් තිබෙනවා. අද පාරිභෝගිකයට සහනයක් නැහැ. වියදම අඩු කරන්න, ජීවන බර අඩු කරන්න, මේ ගෑස් මිල අඩු කරන්න, මේ බඩු මිල අඩු කරන්න කියලා දැවැන්ත උද්ඝෝෂණ රැල්ලකට අපි යාම සඳහා සූදානම්. බොහෝ විට එදා වේල හරිහම්බ කරගන්න ජනතාව තමන්ගේ වේල් කිහිපයක් සරි කරගන්නේ රොටියක් ආහාරයට ගනිමින්. තිරිඟු පිටි මිලත් රුපියල් 10කින් වැඩි කළා. කලින් රුපියල් 87යි, දැන් රුපියල් 97ක් ගෙවන්න සිද්ධ වෙලා. මේ මිල වැඩිවීමත් එක්ක කිරිතේ, බත් පැකට් සහ කොත්තු රොටි ඇතුළු ආහාරවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන්නේ. අපි ශෛලෝග්ගේ මස් රාත්තරණ වගේ මේ මිල ගණන් වැඩි වෙනකොට අපේ බඩතර කරන මිල ගණන් වැඩි කරන්නේ නැහැ. අපි මේ වෙලාවේ පාරිභෝගික ජනතාව මේ වෙලාවේ සමාජයේ පත් වෙලා තිබෙන තත්ත්වයේ ආණ්ඩුවට වඩා මානුෂීය බවට පත් වෙලා අපි කෑම් පැකට් එක මිල රුපියල් 10ක් වැඩි කරන්න තීරණය කළා. එතකොට ඒ දිනපතායි ගන්න පාරිභෝගිකයෝ දන්නෝ 130 ගත්ත කෑම එක 140 වෙලා තිබෙනවා. ඒ අනුව ෆයිඩ් රයිස් එක රුපියල් 10ක් මිල වැඩි වෙනවා. කොත්තුවක මිල රුපියල් 10ක් වැඩි වෙනවා. කෑම් පැකට් එක මිල රුපියල් 10ක් වැඩි වෙනවා. ඒ වගේම කිරිතේක රුපියල් 60 දක්වා වැඩි වෙනවා. රුපියල් 50යි කිරිතේක රුපියල් 60 දක්වා වැඩි වෙනවා. රේන්ටි මිල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම කෙටි කෑම වල මිල ගණන් වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. මේ රොටියට නම් මිල ගාන වැඩි කිරීමක් සිදු වෙනවා. මොකද මේක තුලින් ජීවත් වෙන සෑහෙන පිරිසක් ඉන්නවා. වේලකට පාන් කෑල්ලක් හරි කාලා ඉන්න ජනතාවත් අපේ රටේ ඕන තරම් ඉන්නවා. බේකරි හිමියන් පවසන්නේ මේ බහන්න මිල ඉහළ යාමත් එක්ක අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක් රුපියල් 5කින් ඉහළ දමන බවයි. පාලන මිල ඉවත් කිරීම හරහා සිමෙන්ති මිලත් ඉහළ ගොස් තිබෙනවා. සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක් රුපියල් 93කින් ඉහළ ගොස් තිබෙනවා. පාලන මිල ඉවත් කිරීමත් සමගම කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් මීට දින දෙකකට පෙර ඉහළ ගියා. ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ ගියා. රජය පාලන මිල ඉවත් කරනවා. ව්‍යාපාරික ප්‍රජාව බහන්න මිල ඉහළ දමනවා. මේ සියල්ලකින් පීඩාවට පත්වන රටේ ජනතාව බහන්න මිල මෙලෙස ඉහළ යාම පිළිබඳව දැක්ුවේ මෙවන් අදහසක්. දුක තමයි ඉතින්. රාරා ගන්න මේ ඇඳිලා ඉන්නේ දැන් දවස්වල පේනවනේ. සල්ලිත් නැ ගෑස් ගන්න දරලිප තමයි පාවිච්චි කරන. ෆ්ලැට් වලත් ගිනි ගන්න දරලිප පාවිච්චි කරොත්. කරදරයිනේ නේද කාටත්. ආයි ජීවිතේට මිනිහෙකුට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. පාලන මිලක් නැහැ කියන්නේ රජයක් නැති එකනේ. රජයක් ඕනේ නැති අපිටත් පුළුවන් මේ පාලනය කරන්න රට. දරා ගන්න ඉතින් අමාරුයි දැන් හැමදේම ගණන්නේ ඉතින්. ආපෝ ගොඩක් අමාරු වෙනවා. අපි ආහිමත් එක වෙන ඡන්දයක් දෙන්නෙම නැහැ. ආණ්ඩු වෙනස් වීමකින් හරි මොනියම් ක්‍රමකින් මේ යන විදිය වෙනස් කර යුතුයි. අහිංසක මිනිසුන්ට වැඩි. හරි යැදෙච්ච හොඳයි. තවටිය වැඩි වෙන්න ඕනේ. එතකොට මිනිසුන් තේරෙනවා මේක යගේ. ඔළුව අතකට ටොක් කරන දුන්නා අපි තමයි රැවටුනේ. පිටියකින් කිරියකින් ආටි ඔක්කොම හංගාගම උම්ම වැඩි කරනවා. වැඩක් නැහැ කියලා මේ දේශපාලනඥයන්ගේ වැඩවල. කියන්න දෙයක් නැහැ මේවන. සහනයක් ඉදින් බලන්න කියලා කියන්නේ කියන්නේ මේ අඩු කරලා හරි මේ කරලා අපිට සහනයක් දෙන්න කියලා කියන්නේ අපි. මේ ආණ්ඩුව නම් අන්තිම හොඳම හොඳයි ආණ්ඩුව.
අපිට ආදායම් මාර්ගයක් නැහැ අපිට. පිටිත් නැහැ. අන්ත අසරණයි. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඉස්සලාම ජන ජීවිතේ දුක ජීවිතේ ජනාධිපතිතුමා හිතන්න ඕනේ. ඊට පස්සේ රට ගැන මේ මහා පාරවල් ගැන අරවා ගැන මෙව්වා ගැන හිතන්න. අපි පෙන්ෂන් ගත්ත දාට පහුගෙන සල්ලි ඉවරයි. අම්බ කියලාත් මදි වෙලා තියෙන්නේ දැන්. මේසෙන් තමයි බලාපොරොත්තුවක් ඇතුලේ මේ රජයේ සහනයක් තියෙයි කියලා. ඒ සහනේ නෑ මහත්තයා කියන්න තියෙන එච්චරයි. කඩේට ඕන විදියට වැඩේ වෙන්නේ. ඉතින් අතරම පාලනයක් නැහැ. ආණ්ඩුව වැඩක් නැහැ. ආණ්ඩුවල ගැන කියන්නේ නන්නත්තාරයි මිනිස්සු නේ. පොඩ්ඩක් හිතන්න. අපි නන්නත්තාරයි. නන්නත්තාරයි ඇයිද ඉතින් වෙන මොනවද කරන්නේ? අතිවිශිෂ්ටයි කන්න වෙන්නේ. හිඟා තමයි කන්න වෙන්නේ. දෙයියන්ගෙන් පීතයි තියා විට. හොඳටම කරාසෝ අපියෝ තියලා. රට පාලනය කරන්න බැරි නම් ඒ කරන්න හැකි අයට බාර දී ගෙදර යන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති වැඩසටහනකදී දැනගන්න ලැබිලා තිබෙනවා ජනතාවට දරා ගන්නට බැරි විදිහට ගෑස් මිල වැඩි වෙලා, කිරිපිටි මිල වැඩි වෙලා, සිමෙන්ති මිල වැඩි වෙලා ඒ නිසාම ජනතාවගේ කරපිට ඉමහත් ජීවන බරක් පැටවෙන තත්ත්වයක් අද නිර්මාණය වෙනවා. දැන් ජනතාවට හුස්ම ගන්න විදිහක් නැහැ. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඇත්ත වශයෙන්ම රට තුල ක්‍රියාත්මක වෙන අදක්ෂ ආර්ථික පරිපාලනය තුල තමයි මේ මහා ඛේදවාචකය අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් ජනතාවට අත්පත් වී තිබෙන ඉරණම දිහා බලනකොට ඇත්ත වශයෙන්ම මේ රජයට ආර්ථිකය පාලනය කිරීමේ කිසිම වැඩපිළිවෙලක් නැහැ, කිසිම සැලැස්මක් නැහැ. අපට කියන්නට තිබෙන්නේ රට පාලනය කරන්න බැරි නම්, රටේ ජනතාවට සහන දෙන්නට බැරි නම් පුළුවන් කණ්ඩායමකට බාර දීලා දෙයියන්ගේ නාමයට කරුණා කරලා ඉවත් වෙන්න. මිල වැඩි කරනවට අපිත් කැමති නැහැ. මන්ත්‍රී සාගර පවසනවා. ආණ්ඩුව මැරිලා. මන්ත්‍රී කිරියල්ල ප්‍රකාශ කළා. ආණ්ඩුව පඹයක ගානට වැටිලා. මන්ත්‍රී විජිත හේරත් පවසනවා. මේ භාණ්ඩ මිල ඉහළ දැමීම පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසෙන කතා. වෙළඳපොළ ආර්ථිකය තුලින් මිල පාලනය කරන්න පුළුවන් වෙළඳපොළට පපරයි. මාකටි ක්‍රම කියන්නේ ඒකනේ. මේකට අබුදා නිලධාරීන් දාලා මේ බඩු මිල පාලනය කරන්න බෑ. මේක වෙළඳපොළ තීරණය කරන්න ඕන. අපේ ජීවන වීදම් කොමිටිය නිතර රැස්ුණා. හාල් මිල වැඩි නම් අපි වහාම හාල් ඕඩර් කරනවා රටින්. ඒතකොට වෙළඳ මොකද කරන්නේ? මිල අඩු කරනවා. අද මිල පාලනයක් නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන මාර්ගයක් නැහැ. ආණ්ඩුව මැරිලා. දැන් ඉතින් දාන දෙන්න විතරයි තියෙන්නේ. භාණ්ඩවල මිල වැඩිවීම කියන එක අපි කැමති දෙයක් නෙමෙයි. නමුත් අපි හැමෝම පිළිගන්න ඕන සත්‍යයක් තියෙනවා. ඒක තමයි මේ කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේ ලෝකයේ භාණ්ඩ මිල බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. නිෂ්පාදනයේ අඩුවීමක් සමග වැඩි මිලට භාණ්ඩ ගෙන්නලා අඩු මිලට විකුණන්න කිසිම ව්‍යාපාරිකයෙක් කැමති වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් වෙන්නේ මේ බඩුවල හිඟයක් ඇති වෙන එක. ඉතින් ඒ හින්දා රජයක් හැටියට අපිට ඒ තීරණය ගන්න වෙලා තියෙනවා. නෙළුම් පොහට්ටුවට වැඳගෙන ගිය ජනතාවාද ඒ අයගේ අම්ම මුත්ත මතක් කරන තත්ත්වර තමයි පත් වෙලා තියෙන්නේ. අපිට පේනවා දැන් හොඳ කල උදා වෙලා තියෙන්නේ. අවසාන වාරයේ බව ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා ඒ මායාවක් දාන්න පුළුවන්. අන්න අපි පැකේජ් එකකින් මිල අඩු කරා. දැන් සංචාරකයනෝ අපේ රටේ ආර්ථිකය හොඳයි කියලා බඩු මිල අඩු කිරීමේ උවමනාවකින් දැන් මේ ටික වැඩි කරාද කියලා ශක්කයක් තියෙනවා. මොකද හේතුව ඉදිරි මැතිවරණ සමයේදී දුප්පත් මිනිස්සුන් ගෙවල් වලට කුකුල් පැටව හරි මේගොල්ලෝ දෙනවා සොයන්න රැකියා කරන්න කියලා ඉවරලා ඡන්ද ගන්න. මේ ලෝකයේ පවතින ප්‍රායෝගික යථාර්ථයන් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැති අය අහනවා. ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට ලංකාවෙත් මිල වැඩි වෙනවා නම්, ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට ලංකාවෙත් මිල අඩු වෙනවා නම්, ලංකාවට ආණ්ඩුවක් තිබිලා මොකටද කියලා. ආණ්ඩු තිබෙන්නේ රටක ජනතාවට දරාගත නොහැකි ජීවන වියදමක් එන විට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද තුලින් උද්ධමනය පාලනය කරන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ. ආණ්ඩුවකට ලෝකේ ඕනෑම රටක පාලනය කළ හැකි හා පාලනය කළ නොහැකි කියලා සාධක දෙකක් තියෙනවා. පාලනය කළ නොහැකි සාධක ආණ්ඩුව කාගේ තිබුණත් පාලනය කරන්න බෑ. මේ වැඩි වෙන ජීවන වියදම පවුලකට මාසෙකට කොච්චර වෙනවද? රුපියල් 500ක් 1000ක් නෙමෙයි. පවුලකට මේ වැඩි වෙන ජීවන වියදම 90 රුපියල් 10000ක්වත් අඩුම ගානේ මේ වැඩි කිරීම හරහා දරන්න සිදු වෙනවා. මේක ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක්. මුදලාල්ලාගේ පාලනයක් ඇති කරන්න ආණ්ඩුවක් උරද? රට පාලනය කරන්නේ ජනාධිපතිවරයවත් අගමැතිවරයවත් නෙවෙයි. රට පාලනය කරන්නේ කූට ව්‍යාපාරිකයන්, සමාගම්, මුදලාල්ලා. අපි සියලු දෙනාම දන්නවා රටේ දේශීය ආදායම හා විදේශීය ආදායම විශාල ලෙස කඩාවැටලා තිබෙනවා. වැට් බද්දෙන් තමයි රජයට විශාලතම ආදායම ලැබෙන්නේ. එවගේම රේගුව ආනයන සීමා නිසා රේගුවෙන් භාණ්ඩාගාරයට ලැබෙන ආදායම කඩාවැටෙන තුන්වන ප්‍රධාන ආදායම් මාර්ගය තමයි සුරාබඳු දෙපාර්තමේන්තුව. ඒකත් කඩාවැටෙන
ජනාධිපතිවරයාගේ පාලනය ආණ්ඩුවේ පාලනයෙන් තොරව තමයි දැන් සියලු දේවල් සිද්ධ වෙන්නේ සියල්ල තීරණය වෙන්නේ මේක හරියට අර කුඹුර රකින්න ඉන්න පඹය ගහලා තිනවා හැබැයි සත්තු එනවා මේ වත්තේ තියෙන පළදාව කන්න සත්තු ඇවිල්ලා පඹයව බියවද්දලා පළදාව කාලා යනවා වගේ වැඩක් අද ඒ තත්ත්වෙටපත් වෙලා තියෙන කොම්පැනි කාරෝ ඇවිල්ලා මිල තීරණය කරනවා ඉතින් ආණ්ඩුව අර පඹයගේ තත්ත්වෙට ගහන්නට වැටලා තියෙන ඇඟෙන් කටින් කොච්චර කයිවරු ගැහුවත් කුෂ්කර්ම ඇමති වෙළඳ ඇමති අද ඒගොල්ලන්ගේ රාජකාරියක් නැහැ ඉතින් වෙළඳ ඇමති මිල තීරණය කරන්නේ නැත්තම් මිල පාලනය කරන්නේ නැත්තම් වෙළඳ ඇමතිගේ භූමිකාව මොකද්ද රුපියල පාලනය කරන්න බැරි නම් මුදල් ඇමතිට මුදල් ඇමතිගේ භූමිකාව මොකද්ද බහන්න මිල අහස උසට ඉහළ නැගෙමින් පවතින මොහොතක ජනතාවගේ කර මතට තවත් බරක් පැටවෙන ලකුණු දැන් පහළ වෙමින් පවතිනවා කණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා අද රජෙන් ඉල්ලා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පවතින බවයි මිල ඉහළ නොදමා එය දරාගෙන සිටීමට රජය උත්සාහ කළද ඕනමට වඩා බර උස්සන්න කියොත් කොන්ද කැඩෙන්න ඉඩ ඇති බවයි විජේබහර අමාත්‍ය උදේ ගම්මන් පිළ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අද වෙනකොට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක පාඩුවක් කන්දලිස් ගස් සංස්ථාව ලබනවා. ඩීසල් වලින් රුපියල් 31.46. මේ අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකොට රුපියල් බිලියන 70ක පාඩුවක් අපි ලබනවා. කන්දලි සංස්ථාව මේ වගේ අවස්ථාවකදී සිදු කළ යුතු ප්‍රධාන කාරණාව තමයි ඉන්ධන මිල ඉහළ දැමීම. ඉතින් මේ සම්බන්ධයෙන් ඇමතුමාගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම අපි අද දවසේ මේ මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නැත්තම් තව මාසයකට පස්සේ නැත්තම් මාස දෙකකට පස්සේ වසරකට පස්සේ මේ සියලුම බර සියල්ල සාමාන්‍ය මහ ජනතාවට කරගහන්න සිද්ධ වෙනවා. අපි මැයි මාසෙත් මිල පදනම් කරන් තමයි ජූනි 11 මිල වැඩි කරේ. බරපතල මිල ඉහළ යෑම. මෑත ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම මිල වැඩි වෙලා තියෙන අපි ඉතින් පුළුවන් තරම් දරාගෙන ඉන්නවා. අර ඕනට වඩා බර උස්සන්න කියම කොන්ද කැඩෙන්න ඉඩ දිනවනේ. එතකොට ඉතින් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අවධානය යොමු කරලා අමාත්‍ය ආණ්ඩුවට පුළුවන් නම් යම් සහනයක් දෙන්න. ඒ ආණ්ඩුවේ සහනය දුන්නොත් මිල වැඩි කිරීමක් කරන්න වෙන්නේ නැහැ. ඒක අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරලා බලනවා. අපේ හැංගියෝරා වැඩ නැහැ කෙලින්ම සභාපතිතුමා රට ඉදිරියේම ඉල්ලීම කරා ආණ්ඩුව අද ඉන්නේ අතිශයින්ම මූල්‍ය දුෂ්කරතාවයක අපේ ආදායම් මාර්ග ඔක්කොම ඇහිරිලායි තියෙන්නේ දිගු කාලීන විසඳුම් අපි ඒවා ක්‍රියාත්මක කරමින් ඉන්නවා ලංකාව තුල තෙල් පිරිපාදුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශක්්‍යතා අධ්‍යයනය අපි මේ මාසේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා රට ගොඩ ගැනීමට තියෙන එකම මඟ විදියට අපි දකින තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගැනීමට අවශ්‍ය නීති රාමු 6 වෙනිදා පාර්ලිමේන්තුව සම්මත කරගත්ත අපේ ප්‍රාර්ථනාව නම් මිල අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරු පමණින්ම ඒක සිද්ධ වෙනව නම් මොනවා කරන්න බැරිද අද හෙට මිල වැඩිවීමක් වෙන්නේ නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන් අද පොලිමේදී තෙල් ගහලා වැඩක් නැහැ අද හෙට නම් මිල වැඩිවීමක් ඒ සාතිකේ මන් දෙනවා ත්‍රිකුණාමලිය තෙල් ටැංකිය ඉන්දියාවට පවරා දීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලටද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා මට ඉන්දියාවට තෙල් ටැංකිය දෙන්න දෙයක් නැහැ 2003 පෙබරවාරි 7 වෙනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් තෙල් ටැංකි 99ම ඉන්දියාවට දීලා ඉවරයි. ඒ ගිවිසුම දැක ගන්න ඕන නම් www.udayagammanpila.com කියන වෙබ් අඩවියට මම ඇතුළත් කරලා තියෙනවා. මම උත්සාහ කරන්නේ දැනට ඉන්දියාවට ලබා දීලා තියෙන තෙල් ටැංකි ටික ආපසු අපිට ලබා ගන්න. ඉදිරියේදී ඉන්ධන මිල වැඩි වුවහොත් බස් ගාස්තු සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැහැදිලි කළා. අනිවාර්යයෙන්ම ඉන්ධන මිල ඉහළ ගියොත් යම් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා බස් හිමියන් හැටියට. නමුත් මේ වෙනකොට එහෙම තත්වයක් නැහැ. එහෙම අවදානමක් දැනට ඇත්තේ නැහැ. නිසා අපි බස් ගාස්තු වැඩි කරන්න අදහසක් නැහැ. ඩීසල් මිල වැඩි කරන්න අදහසකුත් නැහැ. ඊට වැඩිය ලේසි ඩීසල් මිලේ පාඩුව ආණ්ඩුව දරාගෙන බස් ගාස්තු වැඩි නොකර ඉන්නක ඊට වැඩිය ප්‍රායෝගිකයි. බැරි වෙලා හරි එහෙම වුණොත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරුවා දැනට වැනි ප්‍රශ්නයක් උද්ගත වෙන්නේ නැහැ. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට වයස අවුරුදු 18ට වඩා අඩු ළමුන් සහ දරුවන් 71 දෙනෙකු මියගොස් ඇති බව වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසනවා. මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුකම්පනය නොකළහොත් යළිත් රට තුළ ඩෙල්ටා වෛරසය පැතිරීමේ අවධානමක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට තුළ වයස අවුරුදු 18ට වඩා අඩු දරුවන් 71 දෙනෙකු මියගොස් ඇති බව ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහනේ කළමනාකරු වෛද්‍ය කපිල ජයරත්න මහතා ප්‍රකාශ කළා.
පසුගිය සතිය වන විට ළමයින් අවුරුදු 18ට අඩු 69130ක් වාර්තා වෙලා තියෙනවා කොවිඩ් රෝගය වැළඳුම්. මේ දරුවන්ගෙන් අද වන විට දරුවන් 71ක් මියගොස් තියෙනවා. බැලුවොත් මේ ළමා මරණ වාර්තා වුණු විදිය අගෝස්තු මාසේ 25ක් වුණා, සැප්තැම්බර් මාසේ 19ක් වුණා. ඔබට ප්‍රස්ථාරයක් ලෙස පෙන්වුවොත් මේ විදිහටයි එම වාර්තා වීම සිදු වුණේ. මාසයයි අවුරුද්දයි අතර ළමයි 17 දෙනෙක් හිටියා. අවුරුද්දයි අවුරුදු 5යි අතර ළමයි 13 දෙනයි, 6යි 12යි අතර 12 දෙනයි, 13යි 15යි අතර 5 දෙනයි, 15ට වැඩි ළමයි 3 දෙනයි. මේ අයගෙන් බහුතරය මිය ගියේ, ඒ කියන්නේ 54%ක්ම 80%ක් මිය ගොස් තිබුණේ රෝහල තුල. නමුත් අවාසනාවන්ත ලෙස ළමයි 5 දෙනෙක් නිවසේම මිය ගොස් තියෙනවා. තවත් 8 දෙනෙක් රෝහලට එන අතරවාරයේදී මිය ගොස් තියෙනවා. ඒක 120%. කොළඹ සෞඛ්‍ය කලාපයෙන් සහ කොළඹ නගර සභාවෙන් 22 දෙනෙක් මැරලා තියෙනවා. 48 දෙනෙකුටම සංකූලතා රෝගාබාධ සංකූලතා තිබුණු දරුවන්. අවුරුදු 15ට වැඩි දරුවන් 3 දෙනෙක් සිටියා. ඒ 3 දෙනාගෙන් කාටවත් සංකූලතා තිබුණේ නැහැ. මේ අතර ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් රට තුළ යලිත් ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ මොහොත වෙන විට අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ අඩු කරගෙන තියෙන්නේ අපේ රටේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක. ඒ කියන්නේ දැනට අපේ රටේ තියෙන වෛරස් වලින් 99%ක්ම වාගේ ඩෙල්ටා ප්‍රභේදය. එතකොට අපි ඩෙල්ටා ප්‍රභේදය වෙනස් වෙලත් නැත්නම් අපි වෙනස් වෙලත් නැත්නම් අනිවාර්යයෙන්ම අපි ආයෙත් මේක පැතිරෙන්නට ඉඩ දුන්නොත් ආයෙ අලුත් ප්‍රභේදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩෙල්ටා ප්‍රභේදයම උනත් නැවත නැගලා ආපහු යන්න පුළුවන්. ඒක බොහෝ රටවල් වල සිද්ධ වුණා. කොවිඩ් රෝගීනුත් අපිට සම්පූර්ණයෙන් නිදහස් වෙන්න තව අපි දන්නේ නැහැ දශක ගණනාවක් යන ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේකෙන් ආරක්ෂා වෙන්න නම් සෞඛ්‍ය පුරුදු පිළිපැදීමයි වැදගත් වෙන්නේ. මේ වන විට කොළඹ නගරය තුළින් ගිය අවුරුද්දේ මාර්තු 12 වෙනිදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 25,833ක් වාර්තා වෙලා තියෙනවා. ඒ තුළින් 1,098ක් මේ වන විට කොවිඩ් වලින් මිය ගිහිල්ලා තියෙනවා කොළඹ නගරය තුළ. එන්නක්කරණය විතරක් නෙමෙයි අවසාන විසඳුම අනිවාර්යයෙන්ම අපිට තව අවුරුද්දක් හෝ දෙකක් මේ නව සාමාන්‍යකරණය යටතේ අපිට ඉන්නට අත්‍යවශ්‍ය වෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ තවත් ප්‍රභේද තිබෙනවා. එතකොට මේ ප්‍රභේද ආවොත් එහෙම නැත්නම් මේ ප්‍රභේද පැතිර යාමේ ශීඝ්‍රතාවය ඉතාම ඉක්මනින් වේගෙන් සිදු වෙන්නට පුළුවන්. ඒක නිසා මම ඉතාමත් මෝනෑකමින් ඉල්ලා සිටිනවා රට සම්පූර්ණයෙන්ම සාමාන්‍යකරණයට යොමු කරලා අපගේ සෞඛ්‍ය පුරුදු ඒ විදියට රැකගෙන වයස අවුරුදු 20-30 අතර සලසවි සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. අද සිට ලබන සිකුරාදා දින දක්වා තමාට ළඟම පිහිටි විශ්වවිද්‍යාලය වෙත ගොස් එන්නත ලබාගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. මේ අතර මධ්‍යම පළාත තුළ සිසුන් 200ට වඩා අඩු කනිෂ්ඨ පාසල් එළඹෙන 21 වනදා ආරම්භ කිරීමට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්‍යූ ගමගේ මහතා පවසනවා. 200ට සහ 100ට අඩු පාසල් පළාත් සභාව තුළ තියෙන ඒ සමස්ත පාසල්ම පටන් ගැනීම සඳහා වැඩපිළිවෙළ සාකච්ඡා කළා. ඒ අනුව අපි තීන්දු කරා මේ මාසේ 21 වෙනිදා ඉඳන් 200ට අඩු සියලුම පළාත් සභා සතු පාසල් පටන් ගන්න. ඒ අනුව අද මූලික සාකච්ඡාවක් පැවැත්වුවේ ඒ සඳහා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා, පළාත් අධ්‍යක්ෂකතුමා, ඒ වගේම අපේ පළාත් සභාවේ සභාපතිතුමා, දිසාපතිතුමාලා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ගෙන්නලා අපි සාකච්ඡාවක් පැවැත්වුවා. මාස 4කට පමණ පසු වාර්තා වූ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 23ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,354 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම අද දිනේ මේ මොහොත වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 490 දෙනෙකු තහවුරු වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. දින 107කට පසු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් වලින් නිදහස් වුණා. කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ඉතිරි කරගන්න රුසියාවේ රොකට් එන්ජින් පරීක්ෂණ කටයුතු මාසයකට අත්හිටුවා තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වෙන නිව් සවුත් වේල්සේ දින 107කට අධික කාලයක් පැවති සංචරණ සීමා ඉවත් කර තිබෙනවා. සිඩ්නිහි ජනගහනය මිලියන 5කට වැඩි. සීග්‍රේන් පැතිරෙන කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවරට දැඩි බලපෑම් එල්ල කළා. නිව් සවුත් වේල්සේ ප්‍රකාශකයන් සඳහන් කර ඇත්තේ අවුරුදු 16ට වැඩි ළමුන් 80%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි. ආපනශාලා, අවන්හල් හා ව්‍යායාමශාලා විවෘත කිරීමටද අවසර හිමිව තිබෙනවා. කෙසේ වෙතත් එම ස්ථානවලට ඇතුළත් වීම
කිරීමට අවසර ඇත්තේ පූර්ණ එනත්කරණයට ලක්ව සිටින පුද්ගලයන්ට පමණයි. සිඩ්නි වැසියන් සංචරණ සීමා ඉවත් කිරීම නිමිත්තෙන් සිය සතුට පළ කළේම ලෙසයි. භාවිතයට නොගත් කොවිඩ් එන්නත් විශාල ප්‍රමාණයක් ඉවත දැමීම හේතුවෙන් ඊජිප්තුවේ පුද්ගලින් තිදෙනෙකුවත් අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලින් තිදෙනා කොවිඩ් එන්නත් දහස් ගණනක් ජල මාර්ග ඔස්සේ බැහැර කර තිබූ බවයි වාර්තා වන්නේ. ඩොලර් 319,000ක් වටිනා එන්නත් තොග අතුරුදහන්ව තිබූ බවද මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. නියම කර ඇති උෂ්ණත්වයේ ගබඩා කර නොතිබීම හේතුවෙන් තවත් එන්නත් කටල 5000කට ආසන්න ප්‍රමාණයක්ද විනාශ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊජිප්තු රජය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වර්තාවන්නේ. ජපානයේ ටෝකියෝ අගනුවර තුල නව කොවිඩ් රෝගීන් 60ක් සහ මරණ 7ක් වාර්තා වී තිබෙනවා. තහවුරු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පෙර දිනයට වඩා 22කින් අඩු වී ඇති බවයි වාර්තා වූයේ. බලධාරීන් පවසන්නේ එම සංඛ්‍යාව මෙම වසරේ වාර්තා වූ අවම රෝගීන් සංඛ්‍යාව බවයි. මේ වන විට ජපානය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද විදේශ මාධ්‍ය පවසනවා. රුසියාවේ කොවිඩ් රෝගීන් සඳහා විශාල ඔක්සිජන් අවශ්‍යතාවයක් ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව දැනට එරට සමහර රොකට් එන්ජින් නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර බව එරට බලධාරීන් පවසනවා. ඒට හේතුව රොකට් එන්ජින් නිෂ්පාදනය සඳහා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වීමයි. රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන පරිදි දිනකට දළ වශයෙන් ඔක්සිජන් ටොන් 33ක් සපයනවා. ඒ අනුව ඔවුන් එම සැපයුම තාවකාලිකව අත්හිටුව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා පියනොවි ලබන 21 වනදා පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. පාසල් ආරම්භ කිරීම ආණ්ඩුවේ වගකීම් බවත් එසේ කිරීමට අපොහොසත් වීම රජයේ දුර්වලතාවයක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නරහින්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා. ඒ පාසල් ආරම්භ කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි. ඇත්තෙන් මැදිහත්කරුවෙකු වශයෙන් මම නැහැත්ති හැම වෙලේම උදව් කරන්න. මේවා අපි කියනකොට අපිට කියන ආණ්ඩුවට කඩ යනවා කියලා. අපි ආණ්ඩුව කඩ යන જાතිය නැමේ. අපි ආණ්ඩුව හැදුවා. ඒ වගේම තමයි ආණ්ඩුව වැඩිමහල් ගණන කෙලිමඩ ගන්නත් අපට අයිතියක් තිබෙනවා. ඒක මේ කඩේයමක් නෙමෙයි. මෙතෙන්දී අපි මේ මැදිහත් වෙන්නේ මොකක් කාරණාද මේ දරුවෝ ගැන. මේක ගුරුවරු කල්පනා කරන්න ඕන දෙයක් කියන එකයි මම කියන්නේ. අධ්‍යාපන ඇමතිතුමාට කියන්නේ බය නැතුව ඉස්කෝල පටන් ගන්න. එක්කෙනෙක්වත් පටන් ගන්න ඕන නැතුව ගුරුවරු එනවා. ඒක ආණ්ඩුවේ වැඩක්. එහෙම නැත්නම් ආණ්ඩුවේ දුර්වලතාවයක් එතන තියෙන්නේ. ගුරුවරු විදුහල්පතිවරු 21 වෙනිදාට පාසල් ආරම්භ කිරීමට කටයුතු කරනවා. විවිධ බලපෑම් තර්ජන තියෙනවා. හැම ගුරුවරයෙකුටම විදුහල්පතිවරයෙකුටම කියන්න තියෙන්නේ බලපෑම් වලට තර්ජන වලට බය දරුවෝ ප්‍රාණපේට අරගන්න කාටවත් ඉඩ තියන්න එපා. 21 පාසල් ආරම්භ කළාම ගිහිල්ලා ඉස්කෝල වල වැඩකරනද අයිතිවාසිකම් කියන එක දිනා ගන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. ඒ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේද පළ කර තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති පළ කළ අදහස්. කවුරුන් නෝ මැදිහත් වෙනවා නම් අපිට කියන්න දෙන්නේ බොහොමත්ම ස්තුතියි. සුබෝධනී මත පදනම් වාර්තාව මත පදනම්ව යෝජිත වැටුප් වැඩිවීම එකවර ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් අද හවස තිබෙනවා කැබිනට් මණ්ඩලයේ. ඒ කැබිනට් මණ්ඩලයේ තීරණය කරයි කියලා අපි හිතනවා. අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පියවර 4කින් දෙන්න යන්නේ. අපි මේක එක පියවරකින් දෙන්න කියලා අපි කියන්නේ. 1200 ගණනකින් ගෑස් වැඩිලා තියෙනවා. අපිට මේ ආණ්ඩුව කියන යෝජනාව ක්‍රියාත්මක කළොත් අම්බෙන්න 935යි. ඊටතල වැඩි මුදලක් යනවා ගෑස් වලට. අපි සමග සාකච්ඡා කර හෝ නොකර මේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව මේ ආණ්ඩුව 21 වෙනිදා පාසල් විවෘත කරන්නේ නම් අපි එහිදී දැඩි ක්‍රියාමාර්ගයට පිවිසු. ගුරු වර්ජනයේ හේතුවෙන් දරුවන්ට ඉගෙනීමේ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව පවසමින් මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දෙදරුපියෙක් අද මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරී සංසදය අද සෞඛ්‍ය අමාත්‍යවරයා මුණ ගැසෙයි සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. අපි උත්සාහ කරනවා මේ වෛද්‍ය මාෆියාව විනාශ කරන්න. ඒ උත්සාහයට අපිට තියෙන ප්‍රධාන බාධකයක් තමයි මේ රජය. ඒ හුරතල් කිරීම නතර කරන දාට මේ රටේ අවසාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ බිලියන 300ක් වසරකට වෙන් කරලා කරන වියදම වියදමේ ප්‍රතිලාභය ලැබෙන්නේ මේ රටේ ඉන්න දුප්පත්ම මිනිස්සයාට. ඒ මිනිස්සයාට ඒ දේ ලැබෙන්නේ අනිවාර්යෙන්ම මේ සංස්කෘතිය වෙනස් කරපු දවසට.
රසායනික පොහොර ඉල්ලා රට පුරා ගොවි ජනතාව මේ වන විට දිගින් දිගටම උද්ඝෝෂණ සංවිධානය කරමින් සිටිනවා. අදත් ගොවීන් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ මෙලෙස සංවිධානය කර තිබුණා. जीवन वियदम पिलिबंद समाजे वेडी अवधानया क्योमुव एति पसुबिमक तावमत अपे समाजेन बेहरवी नोमेति मात्रुकावक तमाई पोहोर पोहोर हिंगे देन रटे सैम कृषि निष्पादने कटम बलपैम एति करला हिगुरा गुड प्रादुशे लेखाम कोट्टासे हतमुन वेल्यायेद अद उद्घोषणयक संविधान करतेबुना समगी जनबल वेगे संविधान करन उद्घोषण मालावट समगामी वाई मे संविधान करतेबुने मुलु रटटम बत सबयन अपे गोवियाट पोहर नेतुव पालकयो दम्मामंगट वेल्यायम पालु वेला मोकदमींगने पोहर नेतुव वतुर दीला पलक नेंगने मीटिक उपनाहन यसमटम कियन्न मेवागे पालकयो नं අනුරාධපුර රළපනාවේ ගොවි මහතුන්ද පොහොර ගැටලුවට විසඳුම් මිල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. මේවා රතු ලුණු නෙවෙයි, මේවා බී ලුණු. මේ ලුණු ගොවි තැනේ ඉන්න කට්ටිය මේවට කියනවා නමක් මෝටාර් කියලා. දැන් මේ මෝටාර් වෙලා තියන්නේ අයියේ ආණ්ඩුව කරපු පක්කඩි වැඩ හින්දා. ආ වගෙන් මීයාගෙන් ඌරගෙන් වඳුරගෙන් රිලවගෙන් අලින්ගෙන් බේරලා අපි මේවා ගේන්නේ කොහොමද කියලා උන් දන්නවද? උන්ට තේරෙනවද දුක්? අපි කොහොමද ජීවත් වෙන්නේ කරන්න දෙයක් නැහැ මහත්තයා ඉතින් අපිට වහකාලා මැරෙන්න තමයි වෙන්නේ මැදිරිගිරිය කවුඩුළු වැව ඒකාබද්ධ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි මහතුන් මහකන්නයට අවශ්‍ය පොහොර ඉල්ලමින් උද්ඝෝෂණේ නිරත වුණේ මේ අයුරින් ඒ පොහොර ටික ලබා දීලා මේ රටේ ජනතාවගේ බඩපිරෙන්න බට්ටික ගන්න රටෙන් හාල් නිෂ්පාදනය කරන්න කන්න කපලා ඉවර කරගෙන වැටිච්චි ගොයමේ ගොයම් පැල තමයි මේ තියෙන්නේ ඒකට සාපේක්ෂව වල් පැල ඇටි තමයි මේ තියෙන්නේ වගබින් පිළියල කර ඇතත් වගව සිදු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන ගලින් බින්දුනුවව ගොවින්ද අද සිය ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා මාස්කණ්ඩේ සඳහා අපේ ගොවි ජනතාව වැඩ කටයුතු සූදානම් වෙලා තියෙනවා ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ ගොවියට අද වගා කිරීම සඳහා පොහොර ටික යෙදෙවුම් නැතිකම නිසාවෙන් ගොවියා අතරමං කාබනික පොහොර සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පළකලේ මෙවන් අදහසක් ඕන පරීක්ෂණාගාරයක කරන පරීක්ෂණ 100%ක් සාර්ථක වෙලා නැහැ මේ වගේ දේවල් වලදී මේ වගේ යම් අසාර්ථක වීම් අඩුපාඩු වෙනවනම් අපි ඒ වෙලාවට මුහුණ දෙන්න ඕන දැඩි තීන්දුවකින් ජනාධිපතිතුමා බලාපොරොත්තුවක් නැහැ සම්පූර්ණ මේක අකුල ගන්න කඩුතු කරන්නේ නැතුව මේක අධීර විදියට ක්‍රියාත්මක කළා ඉතමත් පරිසර හිතකාමී රටක් නිර්මාණය කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියන එකත් සඳහන් කරන්න කැමතියි මැදිම කඳුකරයට ඇදහැරෙන අධික වර්ෂාපතන හේතුවෙන් ජලාශ රසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. වැසි තත්ත්වයන් සමග තද සුළං ඇති වෙ හැකි බවයි කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. මැදිම කඳුකරයට ඇදහැරෙන අධික වර්ෂාපතන හේතුවෙන් ජලාශ රසක වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා. නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. इहलकोत्मले सह लक्षपान जलाशे बांदुरु देख बैगिंद विवृत कर तिबेनवा कैन्यून जलाशे एक बांदुरुटुवक विवृत कर ऐति अतर माउसा खले बांदुरुटु तुनक द विवृत कर तिबेनवा महावली गंगे जलमट्टम इहलयामत समग पोलगोल जलाशे बांदरुटु पहाक व्यूर्त किरीमटाई जलाश भार इंजिनेर उरुन कट्योतु करती बेन्ने म्यातर इदिरी कालगुन तात्वे संभांतेन कालगुन विद्या दिपार्त्यमेंत्युए अध्यक्ष जेनराल अतुल करुणा नायक महता मेलेसा दहास पलकला දිවිනේ අද්දිනේ කාලගුණික තත්ත්වයක් ගත්තම විශේෂයෙන්ම රස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයඹ සහ උතුරු වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා ඊට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා මේ තත්ත්වයේ බොහෝ විට අපි බලාපොරොත්තු වෙන්නේ උතුරු වයඹ රස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළයි අද දිනේට සාපේක්ෂව ප්‍රමාණාත්මකව හෙට දින වෙනකොට මේ වර්ෂා පතනයේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා කෙසේ නමුත් අපිට අපේ විශ්ලේෂණ වල පෙන්වුම් කරනවා 14 15 16 යන දිනයන් වලත් නැවත වරක් මේ නිතිදී කොටසේ තියෙන වර්ෂා පතනයේ తాවකාලික වැඩි වෙන අවස්ථා තියෙනවා දැන් අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක්
තමන්ව අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15ක පමණ වටිනාකමකින් යුත් බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩකලෙයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මාස 25 වනදා යලි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙරේ. उत्तर पलात आंडुकार दूरेट मेतिवरण कोमिसमे हिटपु सामाजिको जीवन त्यागराजा महता पत्कृति बेनपा ए महता अदपस्वरुवे जनाधिपति कार्यालयदी जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा इदिरियै दिवुरुम दुन्ना गंपहा प्रदेश निवसक गिनी अवियक अति बवट लद बुद्धि तरतुरकट आणव ये सिदुकल बटलीमकदी गिनी अवियक समग पुद्गलेकु अत्तडंगोट गेनति बेनपा मिम मेहेयुम सिदुकर अत्ते विशेष कार्य बलकाये विशेष मेहेयुम एककयै ग्लोबल लाइफस्टाइल लंका समागम अद रुपया लक्ष देखक वटिनाकम किन्नतु ऑक्सीमीटर तोग्याक सौख्य अमात्यांश वित बार दुन्ना ए सौख्य अमात्य केहलिय रंबुक्केल महता वितै इंदिया दीवरींट मिरट मुहुदु सीमावट एतुलु वीमट इड़ लबा नोदन लिस्ट इल्लमीन अद यापने दीवर चंडताव विरोधतावेक निरतुना ओन अदाल बलदारींगें इल्लासरिन्ने मेम गटलुवट कडिनमीन विसंदुमाक लबा दिन लसाई රූපවාහිනී නාලිකාවක පැවැත්වීමට නියමිත තිබූ වැඩසටහනක් සඳහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු විද්‍යුත් උපකරණ විශාල ප්‍රමාණයක් රැගෙන විත් තිබූ කන්ටේනර් රථයක සුඛෝපභෝගී මෝටර රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. සුඛෝපභෝගී රථය කන්ටේනරයේ ගැටුණු සැනින් විශාල ගින්නක් අටගෙන ඇති අතර එම ගින්නෙන් සුඛෝපභෝගී මෝටර රථය සහ කන්ටේනර් රථය මුළු මුළින්ම විනාශයට ලක් වුණා. අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. मेवर श्रीलंका नियोजन करमीन पैरालिंपिक तरंग विपट पिवस पदकम दिनागत क्रीडक इंट सह अनेकोत क्रीडक क्रीडिका वंट त्याग मुदल प्रेरणीम अद सिदुकेनुरा ए क्रीडा अमात्य नामल राजपक्ष महतागे प्रधानत्वे मेवर पैरालिंपिक तरंगावली संदहा सहभागी वो क्रीडक क्रीडिकावंट उपहार पिदीम अद क्रीडा अमात्यांशे दे सिदुकेरुना मेरठ पैरा इतिहासे प्रथम रन पदकम दिनागेनीमट समत्तु दिनेश प्रियंत क्रीडकयाट क्रीडा अमात्यांशेन कोटी पहाक मुदलाक पिरिनमनु लबुवा श्रीलंका क्रिकेट आयतनेन कोटियक मुदलाक्द ओहुट लबा दी तिबेनवा हेल्ल विसिकिरीमे इसव्वेन लोकड पदकमट हिमिकम कियु समित दुलान क्रीडकयाट क्रीडा अमात्यांशेन कोटी देकक मुदलाक सह श्रीलंका क्रिकेट आयतनेन लक्ष दहायक पैरालिंपिक सेसु क्रीडा तरंग नियोजने कल क्रीडक क्रीडिकावान वन प्रियमाल जायकोडी मधुरंग सुबसिंह डीएम कुमुदु प्रियंका संपत हेट्टियारची सह पालित बंडारयान क्रीडक क्रीडिकावान्ट रुपया लक्ष दहाय बेगिन मुदल तैगी पिरिनेमुना पैरालिंपिक कंडायमे क्रीडकीन तिदनिकुगे पुहुनु करुवन प्रदीप निशांत महताट एक कोटी हेत्ते हत लक्ष पनस दहसक मुदलक प्रदाने करती बनवा अनिकुत पुहुनु करुवान्ट लक्ष हयामार सह लक्ष देखामार बेगिन मुदल त्याग पिरिनेमुना එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk ලකේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර Siyatha TV subscribe කරන්න. वीडियो गाने मुलिन में देने गाने में मस्ती नो क्लिक करना।